බහුවර්ණ විවරණය කියලා. හරි. බහුවර්ණ විවරණය පොතේ දාලා ඔය ප්‍රශ්නට උත්තර පොතේ ලියා ගන්න ඔයා. ඕක මුද්‍රණය කරලා නැත්නම් print out එකක් දාලා එක පොතේ අලව ගන්න. නැත්නම් මං ඊළඟ ඩියුට් එක ගන්න ඉද්දි පොතේ මේ ඔයාට print එකක් දාලා ක්ලාස් වලට හරි අදාළ කුලිය කරද්දී හරි ළමයි එහෙම දාන්න. හරි. සා දැන් මොකද කරන්නේ? දැන් ඔයා ඕක ලියන පුතේ ප්‍රශ්නාංකේ දාලා ලියාගෙන යන්න. එන්නකො. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය මගී. එම කාලය තුල ආයතනයක අනිවාර්යම ලාභයක් උපයා ඇතැයි යන්න ගම්ම්‍ය කරයි. ඔබ ইহත ප්‍රකාශයට එකඟවන්නේද? දැන් පුතේ මේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය මගින් එම කාලය තුල ආයතනය අනිවාර්යෙන්ම ලාභයක් උපයා ඇතැයි යන්න ගම්ම්‍ය කරයි කියන. දැන් මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයෙන් මේ ලාභයක් ආවයි කියලා දැන් සුද්ධ මුදල් ප්‍රවාහයක් ආගල ලාභයක් එනවද පුතේ? ආවන් දෙන උත්තරයක් මට ඔකට. ශුද්ධ මුදල් ප්‍රවාහය මෙහෙයුම් වලින් තිබ්බයි කියලා ලාභයක් එනවද? නෑ නේද? නෑ එකඟ නොවේ. එකඟ නොවේ. උත්තරේ ලියන්නේ නම් ලියන පුතේ ලියන්න. හරි. ඔව් අලාවයක් ඉන්නත් පුළුවන් එකඟ නොවේ. එකඟ නොවේ. ඊට පිළිතුර සාධාරණීකරණය කිරීමට හේතුවක් තොනේ. පිළිතුර සාධාරණීකරණය කරන්න හේතුවක් මොකක්ද පුතේ? අන්න දැන් ශුද්ධ මුදල් ප්‍රවාහය තුල කියන්න පුතේ. ශුද්ධ මුදල් ප්‍රවාහය තුල शुद्ध मुदाल प्रवाहय तुल शुद्ध मुदाल प्रवाहय तुल शुद्ध मुदाल प्रवाहय तुल मुदाल नोवन मुदाल नोवन ලාභයෙන් අඩුවන ලාභයෙන් අඩුවන ලාභයෙන් ගනුදෙනු අන්තර්ගත නොවන බැවින් ගනුදෙනු අන්තර්ගත නොවන බැවින් ගනුදෙනු අන්තර්ගත නොවන බැවින් ගනුදෙනු අන්තර්ගත නොවන බැවින් මෙහෙයුම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ලාභයක් ජනනය ලාභයක් ජනනය කරන වෙයි කිව නොහැක. අර ඉතල ඔය සුද්ධ මුදල් ප්‍රවාහය තුලේ මුදල් නොවන ලාභෙන් අඩුවන ගනුදෙනු නැහැනේ.
හරි එන්න පුතේ ඊළඟට හරි මෙන්න තිනවා පුඩි ප්‍රශ්නය යන් සූත්‍රල පිරිවැයයි සමුත්තෂයයි විස්තර දීලා පුතේ අපෙන් ආනෝ මුදල් ප්‍රවාහ ගලායීම් සහ ගලායෑම් මොනවාද පුතේ දෙකට මට උත්තරම් දෙන්න පුතේ उत्तर एक मिनट उत्तर आलमा उत्तर दिन अवसान वर्षसूत्र आयोजन अति मुदल प्रवाय गलायेम सह गलायाम मर दिन को मुदल प्रवाह गलायेम की मुदल की गलागने मी वेड़ी आयोजन मुदल गलायम की मुदल प्रवाह गलायम गलायाम නවයන්ත්‍රයක් මුදලට අත්පත් කර ගන්නාලාද කියනවනේ අන්න නවයන්ත්‍රයක් අත්පත් කරගත්තනම් ඒකට මුදල් ගෙවනු කෝගේ මුදල අන්න ඔයාට අවශ්‍යයි මේක කියනකොටම මොකක්ද ගිනුම යන්ත්‍ර ගිනුම යන්ත්‍ර ගිනුම පුතේ මුල තියනවා දා ඒක අග වෙද්දි කීයක් වෙලාද 1500ක් වෙලා අර मुदल
එනම් මුදල් ගලා යාම කීයද අන්න ලක්ෂ 8යි හරි ඉතින් ඔයාට සිද්ධ වෙනවා ඕකට යන්ත්‍ර ගිනුම හදලා ඒකේ ඊගේ ශේෂය පගේ ශේෂය ඉවත් ළමයි මේ ඉවත් කියන කතන්දරයේ පුතේ වෙන වදයක් ඇයි හේතුව ඔක සමාගම් වලක් තියෙනවා හවුල් වලක් තියෙනවා මුදල් ප්‍රවාහ වලක් තියෙනවා හරිද පෑන් ගණනාවක ළමයි ඔක සම්බන්ධ වෙනවා හරි ඒක නිසා ඔය ඉවත් කියන කෑල්ල හරියට අපි ඔළුවේ තියෙන්න ඕන ඉවත් කිරීමේ ජන සතාන් ටික නැති වුණොත් තමයි ඔක පට්ට වදයක් වෙන්නේ ඊට පස්සේ ආන ඉහත ගනුදෙනු වලින් පැන නගින මුදල් නොවන අයිතමයක් වටිනාකමද සහිතව දක්වනවා කියලා උදේට මුදල් නොවන අයිතම දෙකක් මට දෙන්නමු මේ ගනුදෙනු වලින් පැන නගින මුදල් නොවන අයිතම දෙකක් ඉක්මනට මුදල් නොවන අයිතම දෙකක් උදේ මුදල් නොවන අයිතම දෙකක් मेन मगे විදානවා යන්ත්‍ර කියලා මේකට 300ක් හර මුදල් කියලා 160ක් බැර ධාරණාගය 200යි කියන්නේ ෂය කියන්නේ කීයද 100යි මේ ධාරණාගය 200යි කියන්නේ පිරිවැය 300යි කියන්නේ ඒ දෙක අතර වෙනස සමුච්චිත ෂය කීයද 100යි දැන් ඉතින් ඕවලමයි මම මේ ඇඟිල්ලෙන් එනන කියන්න ඕනේ ඔයාට හොඳයි वो पट्टले उत्तरेवा अनिवार वार्षिक සීයයි ඔන්න වාර්ෂික ෂය කීයක් වෙනවද මට 100ක් වෙනු තියනවා වැඩි වාර්ෂික ෂය 100යි ඔය මතක තියාගන්න ෆස්ට් පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න එන්න පුළුවන් විදිය ඔය පුතේ මෙයාට ලකුණු දෙකයි මෙයාට ලකුණු දෙකයි ඔන්න ලකුණු හතරක ප්‍රශ්නයක් ලකුණු හතරට ඔය ටික ඔක්කොම කරන්න ඕන හරි විනාඩි 2යි තප්පර තියක් වගේ තියෙන එක ප්‍රශ්නයකට කියන්නේ ඔය ලකුණු හතරටම හරි එන්නේ ළඟට ඔකේ අංක හතර අරන් දෙනකොට වර්ෂයේ මෙහෙයුම් කටයුතු වලින් ලද මුදල් ප්‍රවාහය වනුයි මෙහෙයුම් වලින් ලද මුදල් ප්‍රවාහය කීයද අරන් උත්තරේ ඉක්මනට
ළමයි නිකන් ඉන්න එපා බලාගෙන අනිත්තුම හදර කම්ද උත්තරේ දාගන්න ඔයත් හදන්න හදලා උත්තරේ ගන්න තමයි උත්තරේ කියන්නේ උත්තරේ කියනවා පහ කියලා 940 වර්ෂ සඳහා ලාභෙනි දැන් මෙහෙම වලින් ලද මුදල් ප්‍රවාහ පුතේ බදු පෙරලාභේ තමයි ඕන. ඉතින් බදු පෙරලාභේ නැත්තම් මම කිව්වා වර්ෂේ ලාභය ගන්න. ඒක අවුලක් නැහැ. වර්ෂේ ලාභය කීයද 850යි. හැබැයි බදු නැත්තම් අන්න ගැලපුම් කරනවා. ගැලපුම් මොනවාද? ෂය 120යි. ගොඩනැගිලි විකිණීමේ ලාභය අන්න 50 මොකද කරන්නේ? අඩු කරනවා. ඊට පස්සේ ඒ දෙන්න අතර වෙනස 120ෙන් 50 ගියාම 70යි. 850යි 70යි 920යි. ඊපස්සේ කාරක ප්‍රාග්ධන විචලනය මොනවා තියෙන්නේ? තොග වැඩිවීම 20 අඩු කරනවා ණය ගැති අඩුවීම 40 එකතු කරනවා අන්න 20ක් එකතුනාව 940යි උත්තරය පහ. ඔන්න තොග වැඩිවීම අඩු කරනවා ණය ගැති අඩුවීම එකතු කරනවා. හරිද? දැන් ඔයාට ඔය විභාගෙදි ලකුණු 40ක් තමයි එන්නේ. ලකුණු 4ක් තමයි එන්නේ යා. ලකුණු 4ක් ඔය මුදල් ප්‍රවාහ ගන්න. අරන් දෙන උදේ මෙහෙයුම් කඩතුලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඉක්මනට ප්‍රශ්න අංක 5ට උත්තරය අරන් දෙන්නකෝ. නිකන් බලාගෙන ඉන්න එපා හදන්න. නිකන් හිටියොත් නිකම්ම තමයි ඉතින්. ළමයි දැන් ටෙලිග්‍රෑම් එකේ ආයෙත් ප්‍රශ්න ටික වැටෙනවා. ඔයා ටෙලිග්‍රෑම් ගෲප් එකේ ප්‍රශ්න ටික කරන්න පුතේ. හරි. ආයෙ දැන් දවසකට පහ ගානේ ප්‍රශ්න ටික දානවා. හරි. අපි ඊයේ නම් පටන් ගත්ත වැඩි ආයෙ පුළුවන් වෙලා ටෙලිග්‍රෑම් ගෲප් එකට ලොග් වෙලා ප්‍රශ්න කරන් දැන් 500ක් පැනලා පුතේ. 501ක් මේ වෙද්දි දාලා තියෙනවා. හරි. ඉතින් එතනත් බහුවන ප්‍රශ්න 501ක් තියෙනවානේ උත්තරත් එක්කල. හරි. ඒක ක්ලාස් එකේ බහුවන ප්‍රශ්න 750ක් මේ විදි කරලා තිනවා මෙතන 500 ඇතුළ 1250ක් ඔයා ගතිය ඇති. තව එහෙම මේ කරුකේ තමයි ප්‍රශ්න 2000ක් මේ විදි පැනලා කි බහුවන විතරක්. අපි ඔය උත්තරත් කරන පුතේ ඒ උත්තර සමීකරණ ප්‍රශ්න 80ක් තිබ්බ බහුවන තනින් තන පුතේ සෑහෙන ප්‍රශ්න තිබ්බදද? ඉතින් ඔක්කොම ප්‍රශ්න 3000කට 4000 අපිට උත්තේ අනිවාර්යෙන් බහුවන කරලා දී මේනකොට. කියමුද උත්තරේ ඉන්නේ?
ඔයා බලන් ඉන්නපා උත්තර දාන්න මම ওই වෙලාව දෙන්නේ ඔයාට පොඩ්ඩක් හරි ගැටලුවක් තියෙනවා හිතලා හදන්න හරිද මට හදිසියක් නැහැ වැඩේ කරෙන්නයි ඕන අන්න අපි කිව්වා වගේ ඔයා ගන්න උදේ වර්ෂේ ලාභය හරිද විභාගෙදී එතනම හදන්න කැත වුණාට කමක් නැහැ වර්ෂේ ලාභය කීයද 800යි හරි ඊට පස්සේ වර්ෂයේ සඳහාශ්‍රය අන්න ගැලපුම් වලට අපි ශය එකතු කරනවා කීයද 100යි ඊට පස්සේ තොග වැඩි වීම කියන්නේ කාරක ප්‍රාග්ධනයේදී තොග වැඩි වීම පේනවනේ මම විභාගයකට කියන්නේ මේ ෆස්ට් පේපර් එකේ ඇදුවත් සුකූරුදු විදිහ තමයි හදන්නේ ඒක අඩු කරනවා ණය ගැති අඩු වීම අන්න 200ම එකතු කරනවා ණය හිමි වැඩි වීම 180 එකතු කරනවා එතකොට උදේ මෙතන 600 එකතු වුණාම එන්න 900යි මෙතන තොග වැඩි වීම අඩු කරා ණය ගැති අඩු වීම එකතු කරා ණය හිමි වැඩි වීම එකතු කරා 380ෙන් 120ක් ගියා නම් අන්න 260යි උත්තරේ කීයද 1160ක් යනවා උත්තරේ දුතේ පහ තමයි උත්තරේ ඉන්නේ 1160යි හරිද පහ ගන්න උත්තරේ 1160 දාන්න ප්‍රශ්න අංක 6ට අදාළ තීරුවේ හරි ලකුණු යොදමි වෙළඳ සමාගමක පහත ගණන් තුලින් ඇතිවන මුදල් ගලා යාම මෙහෙයුම් ආයෝජන මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ වර්ග කරන්න ඕනේ. විභාගයේ ලකුණු හතරක ප්‍රශ්නයක්. එකකට එක ගාන තමයි ඔයාලා දෙන්නේ. භාණ්ඩ සැපයුම් කරුවන්ට ගෙවීතු මුදල් පියවීම. අපි සැපයුම් කරුවෙක්ට ගෙවීතු මුදල් පියවුවොත් ඒක මොන ක්‍රියාකාරකමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. මොකක්ද උදේ? ආයෝජනද, මෙහෙයුම්ද, මූල්‍යද? ඔය තුනේ මොකක්ද? නයි හිමියෙක්ට මුදල් දෙන්න මොකද උදේ ආයෝජනද ආ ආයෝජනද මූලයක් කියනවානේ භාණ්ඩ සැපයුම් කරුවෙක්ට ගෙවීතු මුදල් ගෙවුවොත් මෙහෙයුම් මෙහෙයුම් ඇවිදේ නයි හිමියෙක්ට මුදල් දෙවනවා මොන ක්‍රියාකාරකමක්ද අපි කියන්නේ මෙහෙයුම් කියලා යසුදේ කල්බදු නයි හිමියෙකුට වාර්ෂික කල්බදු වාරිකය කියන අනුතේ වාර්ෂික කල්බදු වාරිකය ගෙවුවොත් මොන ක්‍රියාකාරකමක් දෙන්න උත්තරේ මට වාර්ෂික කල්බදු වාරිකය කියන මොන ක්‍රියාකාරකමක්ද මූල්‍ය කියන ආයෝජනක් කියන ආ වාර්ෂික කල්බදු වාරිකය කියන උදේ මොකද්ද මූල්‍යද මූල්‍ය විතරද මං අර්ධාර කල්බදු ක්ලාස් එකේ හිටපු ළමයින්ට පෑදලි කරා වාරිකයේ කොටස් දෙකක් තියෙනවානේ පොලිය මෙහෙයුම් ඉතුරු කෑල්ල මූල්‍ය ওই දෙකටම දැම්ම නැත්නම් වැරදි හරිද අන්න පොලිය මෙහෙයුම් ණය තමයි මූල්‍ය ඔය දෙකටම දැම්ම නැත්නම් විභාගේ ලකුණු වැරදි උදේ හරිද ඒ නිසා මේ ඔය ප්‍රශ්න බොහෝම කල්පනාමය කරලා දැන් උතන उत्तर दीप ඔක්කොම කිව්වේ මූල්‍ය කියලා. ඉතින් වැරදිනේ. ඇයි? මෙහෙයුම් වල උත්තරේ නැහැනේ. අන පොලිය යන්නේ මෙහෙයුම් වලට. ඉතින් ඒක මෙහෙයුම් වලට හරියට තියෙනව නැත්තම් වැරදි. සී සාමාන්‍ය කොටස් කරුවන්ට ලාභාංශ ගෙවි මොන ක්‍රියාකාරකමක්ද උදේ? අර සාමාන්‍ය කොටස් මොකද ලාභාංශය වුණ මොකක්ද මූල්‍ය රපයක් මිලදී ගැනීම මොන ක්‍රියාකාරකමද රපයක් මිලදී ගත්තොත් ආයෝජන පැහැදිලිද දැන් මෙන්න මේව එහෙම හරි මීටරෙන් තියාගන්න පේනවද ආ දැන් මෙහෙම කියනවා මූලික පැන්පතුවක් ගෙවමින් කාලබදු රපයක් මිලදී ගැනීම
एक इतर आयोजन हर इन हत आयोचन मूल उत्तर सामान्य मुद्रिया सामान्य मूल्य दान मूल्य नायगति अभी मेहूं किया मेहूं मुदलबी मुनतिया आयोजन दान आयोजन इस्तावर तैंपतुओ मत पुलीलवी मुनतिया कारक मंदुरे इस्तावर तैंपतुओ मत पुलीलवी मुकाबल आयोजन हर उन लाखों हाथरे लमाई ने वो तमाय यहाँ नहीं अपने देंगे तो ना आपको मेरा पाट्टा लेसी नहीं किया है भाई विवाह दिया पिस्तू के लेनो हर සා පිස්සු කෙලින් නැති වෙන්න මෙතනදී ඔයා වුවා පුදී මාක් කරන්න ළමයි අර පස්සේ print out එක දාගෙන නැත්තම් print එක දාලා දෙන්නම් ඔය වී පොඩි අමතර වැඩක් දෙන මට එතුණා ඔයක දුන්නා හොඳයි කියලා ඔය එක්කම හරි හරි මුදේ මෙන්න මේකට මම උත්තරයක් දෙන්නකෝ මේ ඔයාට දීලා තිනවා මානෙල් පොදු සමාගමේ සාරාංශක ආදායම් ප්‍රකාශනය විස්තර දීලා මුදේ මෙහෙයුම් කඩු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කොබනුද උත්තරය කරන්න ඉක්මනටම බලන්න කී දේ උත්තරේ उत्तर है क्या शायद एलाक्षर के नाम මෙතන වර්ෂේ ලා වෙනවන කොට 180යි මෙතන උදේ 20යි 20 මෙතන 20 එන්න ඕන 20000 නැත්තම් ගැලපෙන්නේ නැහැ 20000ක ශ්‍රේය සහ 10000ක කාර්යපුර විකුණුම් මත අලාවේ ඇතුළුව වියදම් 100යි උතර ගන්නට බැලන්ස් වෙනවන නැත්තම් 100 සෙට් වෙන්නේ නැහැ අර දැන් හරි දෙන්න මොකද උත්තරයක් ඉක්මනට
उत्तरे बधुपेर शुद्ध लाभे बधुपेर शुद्ध लाभ कार्यालय मूल बिंदु आईकरणीम एक අඩුවෙන් නෝන වර්ෂය තුල ගෙවූ බදු 50යි අන්න ගෙවූ බදු කීයක් තියනවද 50යි සුළු කරා නම් 210න් 70ක් ගියා නම් 140යි 140න් 50ක් ගියා නම් අන්න උදේ මට කීයක් එනවද 90ක් එනවා එනම් මෙහෙම වලින් ජනනීය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය හදාගෙන උදේ උත්තරේ බලන්න කීයක් එනවද කියලා उत्तरे उत्तर बहुवर्ण प्रश्न अटक हर उदे बहुवर्ण प्रश्न उन्नट हरी उदे